Nagin. Mahan tattakam. පුංචි කාලේ ඉඳලා උගේ තාත්තට ඕන කරලා තිබුණු ගුලුවට දාන්න පොළවෙන් අඩි දෙක තුනක් ඉහළින් ඉන්න ඕනේ කියලා. දැන් කොහොමද ප්‍රතිපල? ඒ වුණාට ඉතින් ඔය දෙන්නත් පුරාජේරුව අහහා එන්නේ නැති. බිලිලැජ්ජාවක් නෑ අම්මේ ඔයගලන්ට. එහෙම නෑ නේද අම්මේ. ඌ ඩ්‍රයිවර් වගේ වාහනේ ලෙව්වා. අපි දෙන්න ඉතින් නූල්ලා දෙන්න වගේ පිටිපස්සටලා ඉඳන් ආවා. අපි ඌත් එක කතා කරන්න ගියේ නෑ. අනේ නේ. මගේ නම් ඇඟේ මාළු නැටුවා. මම වෑන් එකෙන් බැහැලවත් ඌට කිව්වේ නෑනේ අපි යන්නයි කියලා. අපෝ මගේ ප්‍රෙෂර් එකත් වැඩි වෙනවා මුන් හින්දා. හරි 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 මල්ලි හරි. අපි මේ විදිහට කරමු. තාත්තේ කාන්තියන්ට කි පුතා දසුන් අපේ වැඩේට එකතු වෙන්න ඇහුවා. මං හා කිව්වා. මිනිහ හොඳ ධෛර්යවන්ත කොල්ලෙක් නේ. පුතත් එක ඩිලිවරි යන්නද? නෑ තාත්තේ. මිනිහා මේ වටේ පිටේ තියෙන ගම්බිරිස් සාධික එකතු කරලා මට දෙනවා කිව්වා. මං ඒව මිනිහට ලාභයක් වෙන විදිහට ගන්නවා. ඒක හොඳයි. ඔය විදිහට තව දෙතුන් දෙනෙක් එක්ක කරගත්තම ඔයගේ වැඩේට ඔයාට ගමේ ඇවිදින්න වෙන්නේ නෑනේ. ඒක තමයි මමත් කල්පනා කරේ. ඔය ළඟක් වෙනකන් දසුන් ඉස්කෝලේ ගියා නේද? මිනිහා දෙපාරක් මෝලිවල් පෙල්ලු. ඊට පස්සේ තමයි මේ වැඩේට අත ගන්න කියලා හිතලා තියෙන්නේ. පුතාට වැරදුන්නේ නැහැ කියලා මුළු ගම්ම දන්නෝ. එයා අධ්‍යාපනයේට දක්ෂ නැත්තම් මොකක් හරි වෙන මාර්ගයකට උමු වෙන්න කියලා පුතයාට කියලා දෙන්න. දියුණු වෙන්න හදන ළමයෙකුට උදව් කරන එක ලොකු පිනක්. විභාගේ ෆේල් වෙච්ච එක නම් මට ලොකු අඩුවක් වෙලා නැහැ තාත්තේ. ඒත් මට ඉංග්‍රීසි නැති එක තමයි ටිකක් දැනෙන්නේ. බිස්නස් කාර්යයක් වෙද්දී ඉංග්‍රීසි නම් ඕනේ තමයි. ඉතින් දැන් උනත් බැරි ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. මම හිතාගෙන ඉන්නේ එක තමයි. පූසතාගේ වෑන් එකම කාන්තිලයා ගෙදරට. දසුන්ගේ මොනාරි ගෝලි වගේක් පැටවුවා එකට. නෑ. මොනාද මේ ගෝණි? පේන්නේ නෑ මොනාද කියලා. මේ ආච්චිය පොඩ්ඩක් යවන්නකෝ රවුම. ගිහලා බලලා එන්න කියලා. ආච්චි ඇව්වා. අම්මේ මට කියන්නමද ගුණානේ? මේ දසුන් මල්ලි පහුගිය දවසක ගිහිලා දිනා දම්මියක් කළා ගෙදර. වත්තේ දින කරාබෝයි සාදික්කයි බලන්න. ඒ කියන්නේ දසුන්ව සම්බන්ධ කරගත්තද දන්නේ වැටේට. ඔව්. නිරංජි. ආචි. නිරංජි. දන්නවද වැඩි? අර ඉගෙන පෝසත උගේ වැඩේට සම්බන්ධ කරගන්නේ දැක්කනේද මං කිව්වේ
රටම ගිය රටනේ. යකෝ එදා වේල කණ්ඩ නැතුව හිටපුන් දැන් මේ වැඩ කාරුවත් අරගෙනනේ. ඔන්න බලන්නකෝ අමේ. තව ටික දවසක් ගියාට පස්සේ එයා කරන්නේ ගමේම රස නැතුව ඉන්න රස්තියාදුකාර කොල්ල ටික ගන්න ඔයාගේ වැඩවලට. එයාට එතකොට ගමේම ලොක්ක වගේ ඉන්න පුළුවන්නේ. අර කතාවටත් කියනවනේ කකුල නටන්න හැලී වතුර පැහෙන ගම විතරයි කියලා. මේ අප්පයි පුතයි නටන හැටියට නම් අම්මේ බොහෝම ඉක්මනට බිමට ඇදම් වැටෙනවා. ආච්චි කාන්ති ඇන්ටි ඔයාගේ යාළුවනේ. පොඩක් කියලා කොහම හරි වැඩේ නවත්තලා දාන්නකෝ. මං කාන්තිට කිව්වා. මං ඇහුවා ඔය ඉස්කෝලේ යන වයස ළමයෙක් ඇයි ඔය වගේ දේවල් දෙරිය කියලා. මේ කියන්නේ කීප කතාව දන්නවද? මොකද්ද? දසුන් දෙසරැම්ම විභාගෙන් පේල් වුණාලු. මේකෙන්ම ගොඩේ කියලා ඒ ගැන හිතුවලු. අර විභාගෙන් පේල් වෙච්ච විහඟ කොච්චර හොඳ තැනක ඉන්නවද කියලා මගෙන් අහන. අම්මා ඉතින් කට වහගෙන ආවද? කියලා දෙන්න තිබුණනේ. වෙලේ වෙල නැතුව කණ්ඩවත් නැතුව හිටියේ කොහොමද කියලා. මං කාන්තිට කියන්න තමයි හිටියේ. කොහෙද? අරූට විරුද්ධව ඒ ගෑණි මට කට අරින්න දුන්නේම නැහෙනි. කාන්ති ඇන්ටිලාට මුල මතකනේ. මෙහෙම කිව්වොත් අපි මේ ගමේ ඉඳලා මාරයිනේ අම්මේ. මේ තාත්තයි පුතයි හින්දා මට පෙසර වැඩි වෙලා තමයි මාව මැරෙන්නේ. සකුණි සකුණි අප්පේ කවුද උඹට පාර කියන්නේ? මං හිතේ ලංකාවෙන් ගිහිල්ලා කියලා. ලංකාව දාලා කොහෙ යන්නද බං? ඉස්සර සතියකට පාරක් මෙහෙණ එක්කනට එකපාරට මොකද උනේ? පොඩි ජොබ් එකක් සෙට් වුණා. කමියුනිකේෂන් එකක. මං නම් රස්සාවක් නැතුව හිටියත් පොඩි ජොබ් නම් කරන්න නෑ බං. උපාධිකාරියොත් රස්සා නැතුව වේලෙද්දි උඹ අපි කවුද බං? අනිත් එක දැන් වටින්නේ තනතුරු නෙමි. සල්ලි. උඹ කියන්නේ අර විහංගයා වගේ ගම වටේ ගිහිලා සාධික ගම්බිරිස් එකතු කරගෙන සල්ලි හම්බ කරන්න කියලාද? දන්නවද? විහංග අපේ අයියව ගෙදරට ගෙන්නවගෙන ස්පෝකන් ඉංග්‍රීසි ටියුෂන් ගන්නවා. නෑ. එයා අපව එක වසරින්ද ඉස්කෝලේ යන්න දන්නේ හදන්න. බිස්නස් කරද්දි ඉංග්‍රීසි නැතුව බෑලු. අනිත් එක ඉතින් ඉගෙන ගන්න වයස සීමාවකුත් නෑලු. කවුද උඹට ඔය කියන්නේ? විහඟද කිව්වේ? අනිත් එක බං උඹේ අය ලැජ්ජ නැද්ද බං? ඒ වගේ තර්ඩ් ක්ලාස් මිනිස්සෙක්ගේ ගෙදරට ගිහලා ඉංග්‍රීසි ටියුෂන් දෙන්න? ඉතින් අපේ අයියා ඉංග්‍රීසි ටියුෂන් මාස්ටර් කෙනෙක්නේ. එයාගේ ජොබ් එක උගන්වන එක. ඉගෙන ගන්න කවුද කියන එක එයාට අදාළ නැහැ. කොහම හරි උඹ උදේ පාන්දර ගෙනාවේ හොට් නිවුස් එකක්. යන්කෝ ගෙට. අම්මේ! දන්නවද වැඩක්? අම්මේ! කාලෙකට පස්සේ ඉස්කෝලේ කට්ටිය හම්බුණා. අපි ඔයා ගැන පැයක් විතර කතා කරා. මං ගැන පැයක් කතා කරන තරම් දේවල් තිබුණාද? තවල්ට සාදික්ක විකුණනවා. රෑට ඉස්කෝලේ යනවලුනේ. මං රෑට ඉස්කෝලේ යන්නේ නැහැ. හැබැයි මම ගුරුවරයෙක් ගෙදරට ගෙනලා ස්පෝකන් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නවා. එකේ තියවරද්දක් නැහෙනේ. කට්ටිය ඔය ගැන කිය කේ බඩවල් අල්ලගෙන හිනා වුනේ. ඒක බඩවල් අල්ලගෙන හිනා වෙන්න තරම් දෙයක් නෙමෙයිනේ. අනික ගම්බරි සාධික විකුණන එක නීති විරෝධී නැහැ. ඉගෙන ගන්න වයස් සීමාවකුත් නැහැ.
තිබුණෙත් එක කමිසියයි. ඒකෙත් කහට පැල්ලම් ගාගෙන. අපිට වගේ නසල්ලි තියෙනවා. ඔහොම දෙයක් වුණාට කමක් නැහැ. දැන් ඉතින් අලුත් කමිසියක් ගන්නකම් ඕක තමයි අඳින්න වෙන්නේ වාට. හෙට ටීචර්ගෙන් බැනුම් අහන්න වෙයි. දැන් දෙයක මතක් වුණේ. ඔයාට හරියට ඉගෙන ගන්නත් බෑ. පිළිවෙලකට ඉන්න දන්නෙත් නෑ. ඔයාලා නම් මහා පවකාරය අප්පා. අපි පවකාරය නෙවෙයි. ආච්චි කිව්වා ගියාත්මේ පව කරපු හින්දලු මේ ආත්මේ මෙහෙම වෙලා තියෙනවාට. අපිට මොනවද වෙලා තියෙන්නේ? එදා වේල කන්නත් නෑ. ඔයා හොඳට ඉගෙන ගත්තා නම් දවසක හොඳ රස්සාවක් කරන්න තිබ්බා. ඒකත් බෑ. දවසක වලට කරන්න වෙන්නේ කුලී වැඩ තමයි. ඇත්ත කියද්දි කේන්ති ගන්න එපා. යමු අපේ ගෙදර. මොකටද? ඔයාටයි ඔයාගේ තාත්තටයි බද්මුල් දෙකක් ඔතලා දෙන්න. අපිට මොකටද ඔයාලා ගෙම්බත්? අපි වැඩිපුර උයනවනේ. ඔයාලා වගේ අයට දෙන එක පින. යමු. මට ඕනේ නැහැ. ආච්චි අම්මයි කියන එක නම් ඇත්ත. මෙයාට එදා වේල කන්න නැතත් ලොකුකම නම් අඩුවක් වෙලා නැහැ. මේ වැඩේ හරියද තාත්ත? මම පුතාට හැමදාම කියලා දෙනවා ඔම හිතන්න එපා කියලා. ඕනි දෙයක් ගැන පුතේ සුභවාදීව තමයි හිතන්න ඕන. තේරුණාද? ඔව් නේද. මහ ලොකු ලාභයක් නැතත් පොඩි ලාභයක් හරි තියෙයිද? පොඩි ලාභෙන් තමයි පුතේ පටන් ගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අපිට ලොකු ලාභ ගන්න. තේරුණාද? ඉන්දියාප බිස්නස් එක දියුණු නම් තව තව කෑම ජාතක හදන්න පුළුවන්. මොනවද හිතන්නේ නම් එහෙම තමයි පුතේ. ඉස්සර වෙලාම කඩවල වලට ගෙවල් වලට කෑම දාමු. දියුණු වුණාම අපි කඩයක් දාමු. තාත්තමට හීන වෙනව නේද? නෑ පුතේ අපිට ඒ වගේ හීන තියෙන්න ඕනේ. එතකොට තමයි අපිටව සැබෑ කරගන්න පුළුවන්. ඔයා හරි. මම හිතුව තාත්තත් සකුණි වගේ මට ඔච්චමට හීන වෙනවා කියලා. සකුණු hina වෙනව ගණන් ගන්න එපා පුතේ. ඌව પરම්පරාවෙන් එන දේවල්. ඒව අපිට විනාශ කරන්න බෑනේ නේද? ඒ කිව්වේ? ඒ කිව්වේ පුතේ සකුණුගේ ආච්චි හැම තිස්සෙම අනුන්ට ඔච්චමට hina වෙනවා. අම්මත් ඒ වගේ තමයි. ඉතින් සකුණුටත් ඒ පුරුද්ද ඇතිනේ. ඒ වුණාට පුතේ අනුන්ට ඔච්චමට hina වෙන අයට යම් කිසි දවසක තමාටම hina වෙන්න කාලයක් එනවා. තේරුණානේ? ඔයාට ලැජ්ජත් නැහැ. ඔයාගේ තාත්තට ලැජ්ජත් නැහැ. ඇයි? මොකද්ද අපි කරපු ලැජ්ජ නැති වැඩේ? ආප පිට්ටු ඉදියා අප හදන්නේ ගෑනු අය. ඔයාගේ තාත්තා ඒ වගේ වැඩක් කරනකොට කොච්චර ලැජ්ජාවක්ද? ඔය ලොකු හෝටල් වල තින්නේ කෝකියෝ? පිරිමි අය. ඒ හෝටල් වලනේ
අපිත් දවසක ලොකු හොටලයක් දානවා. ඒ ඉතින් හීනෙන් තමයි. ඇයි? බෑ කියලා හිතුවද? ආප්ප ඉදියාප්ප හදලා විකුණන සල්ලි වලින් කොහෙන්දනේ ලොකු හොටල් දාන්නේ? ඔයාට නම් පිස්සු. ඇත්ත කියනකොට හරියට කේන්ති යනවනේ. මිහඟ ඔක්කොම ළමයි විහිළු කරනවා. ඉස්සර නෑ. දැන් විහිළු කරනවා. ඇයි? සකුණි තමයි අනිත් ළමයින් අත උස්සන්නේ. එයා මොකක් හරි විහිළුවක් පටන් ගත්තාම අනිත් ළමයිනුත් ඒ කතාවට ඇවිත් එකතු වෙනවා. මං ටීචර්ව ඇවිල්ලා හම්බ වෙන්නද? වැඩක් වෙන එකක් නෑ තාත්තේ. මං වැඩ බැරි ළමෙක් නිසා ටීචර් තාත්තව ගණන් ගන්න එකක් නෑ. එහෙනම් ඔයාට තියෙන්නේ ඔය විහිළු කරනවා ගණන් ගන්න නැතුව ඉන්නේ. සකුණේ හැම වෙලාවෙම ඉන්දියාප්ප කතාව ඇදලා ගනිද්දි මම කොහොමද තාත්තේ ගණන් ගන්න නැතුව ඉන්නේ? සකුණේ ඔයාට විහිළු කරනකොට ඔයා ඇවිස්සෙනවා. එතකොට අනිත් ළමයි ඇවිස්සෙනවා. ඔයා සද්ද නැතුව හිටියොත් පන්ති අනිත් ළමයිනුත් නිකන් ඉඳි. එතකොට සකුණගේ කට නිකන්ම වැහි පුතේ. සන්දනෝන් සන්දනෝන් ඇයි මම මේ සන්දනෝනව හරි නිරංජනෝනව හරි හම්බෙන්නේ නිතාගෙන හිටියේ ඇයි සකුණ ඉස්කෝලේදී අපේ විහඟට විහිළු කරනවා ඉන්දියාප් විකුණනවා කියලා ළමයි කියන්නේ ළමයින්ට ළමයි දඟ තමයි කොල්ල හැමදාම ගෙදර ඉන්නේ අඬාගෙන අපේ ළමයා විහිළු කරාම ලැජ්ජයි එතකොට උඹලා අපේ ගෙදරට ඇහිලා කාලා බීලා අර ඉඳුල් ලොතාගෙන යනකොට උඹලගේ පුතාට ලැජ්ජ නැ නේද ළඟදී ඉඳලා ඉන්දියාප්ප බිස්නස් එක පටන් ගත්තට පස්සේ තාත්තටයි පුතටයි අං ආවද අනේ සන්දේනෝනා එහෙම කියන්න එපා අපේ කොල්ලට දැන් මුළු ඉස්කෝලේම ළමයි ඉන්දියාප්පයා කියලා විහිළු කරනවා ඉන්දියාප්පයා ගම වටේ ඉන්දියාප්ප අරන් යන්න ලැජ්ජ නැහැ ඉන්දියාප්පයා කිව්වම උඹලට ලැජ්ජයි නේද? අනේ ඵලයන් නිකන් ආනන්ද යන්න. ඊයේ පෙරද බිස්නස් එකක් පටන් අරගෙන. උඹල හිතාගෙන ඉන්නේ උඹලට මේ රටක් රාජ්‍යයක් පහළ වුණයි කියලාද? මහන් තත්තකම් පාර බලාගෙන හිටිය අල්ලගන්න මොකද මේ කරපු වැඩේ මම මෙයාට විහිළු කරා කියලා මෙයාලගේ තාත්තා ඇවිල්ලා ටීචර්ට කම්ප්ලේන්ට් කරා දැන් සකුණි විතරද විහිළු කරන්නේ සකුණි මට ඉන්දියාප්ප කොල්ලා කියලා විහිළු කරා ඉති අනිත් ළමයි විහිළු කරන්න පටන් ගත්තේ සකුණි විහිළු කරපු හින්දා දැන් තාත්තට කියලා ටීචර්ට කියලා දැන් සකුණි මිස් කෝලෙන් අයින් කරාද? ටීචර් නම් මෙයාලගේ තාත්තා පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ. ඇඟිල්ලේ ධර්මයට ඉදිමියල් ලබන්. අප්පත් එකයි පුතත් එකයි. ඊට පස්සේ අපිට උඹලගේ ඉදියාප්ප ඕනේ නැහැ.
මේ ආයේ සකුණිට මොන හරි කරලා අහුවෙන්න එපා හොඳේ බලන් ඉතින් දැන් එක්කෙනෙක්ට කතා කරද්දි හිතුවේ ඉදියාප්ප ගන්න කතා කරනවා කියලා පව් අප්පා යනව ඉතින් දැන් මොකද තාත්තේ මේ උනේ මොකද උනේ පුතේ අපි ඉන්දියාප්ප දාන තැන් එකකින් ඉන්දියාප්ප එපාවු එච්චරයි ඔය වැඩේ කරන්න ඇත්තේ අර සකුණිලා ප්‍රශ්නයක් වුණා පුතේ එක එක්කිනාට ඇඟිලි දික් කළා තේරුමක් නැහැ අපි මේ ප්‍රශ්නේ විසඳුමක් හොයාගන්න තේරුණාද දැන් අපි ඉන්දියාප්ප බිස්නස් එක නවත්තනවාද ඇයි එක දණකේ විතර නෙපා කිව්ව උනාට ලොකු මෝඩරේ නැති වුණානේ අපි ඉතින් ඉන්දියාප්ප අඩුවෙන් අදමු අපිට පුළුවන් නේ ගම් වාටේ කියලා ගෙවල් වලට ඉන්දියාප්ප විකුණන්න නේ නිලන්ති ඇන්ටි කඩේට ඉන්දියාප්ප දාන්න හදුවේ අපේ බිස්නස් එකට ගහන්නමයි නිලන්ති ඇන්ටි ඉන්දියාප්ප හදපු දෙයින් අපි කවුරුත් කරන්නේ නැති වෙන වැඩක් කරමු බඩු මුදලාලි මීට කලින් මේ බිස්නස් එකනේ නැහැ තාත්තේ මම ලාභ ගන්නවා දැක්කම මිනට ලෝභ හිතුණා මිනිස්සු එහෙම තමයි පුතේ දසුන් මල්ලිගේ කතාව කොහමද මන්දිය බලලා ඇදෙන්න ඕනේලු අන්තිමට මිනිහා මගෙන් බිස්නස් එක අල්ලගෙන මුදලාලිත් එක්ක කියලා පටන් ගත්තා. සල්ලි ඉස්සරහා මිනිස්සු වෙනස් වෙන හැටි දැනගන්න මේක හොඳ පාඩම. මම දසුන්ල ගෙදරට ගිහිල්ලා හොඳට බැලලා ආවා. කලගුරු දන්නේ නැති මිනිස්සු. තොගබඩු කඩේ මුදලාලිගෙන් පුතාට වැඩිය ලාභයක් දසුන් ළමයා ලබනවා ඇති. ඔව්. ලාභ ටිකක් අඩු වුණත් පුතාට තියෙන්නේ මුදලාලට වැඩිය ගන්න දසුන් ළමයට දීලා ඒ ළමයා වල්ලා ගන්න එක මට ඒක ඔල්ලව එපා වුණා තාත්තේ බිස්නස් කරන්න ඕම බෑ පුතේ මං යාගේ ගෙදරට ගිහලා හොඳට බැලලා ආවනේ මං කොහොමද යාට කතා කරන්න ගිහිල්ලා කලබල වෙලා බිස්නස් කරන්න බෑ මේලා වි තියෙන්නේ දසුන් ළමයව තරහ කර ගන්නවට වඩා එයාව යාළු කරගෙන බිස්නස් එක කරගෙන යන්න. මහන් තත්තකම් නටපු නැතිල්ලට මම නම් දැනගත්තා. ළඟදීම පන්ස බිම යන ගන්නවා කියලා. තාත්තටයි පුතාටයි තාම උනේ නෑ අපිටත් බලාගන්න බැරියයි වෙන්නේ මොකද්ද කියලා මේ පාඩේදී හම්බුනොත් නම් මම නම් අහනවා දසුන් එක දැන් බිස්නස් කරන්නේ නැද්ද කියලා දසුන්ට ගේ ළඟටම ඇවිල්ලා බැනලා යද්දි කාන්ති මොකද සද්ද නැතුව හිටියේ මම නම් ගන්න කොස්ස කොස්සෙන් ගැවුවට වැඩිය දෙයක් නෑ මේ උනේ දැන් හිතන්නකෝ මේගොල්ලෝ ගිහින් කඩේ මුදලාලිත් එක්ක කොහොම කතා කරගෙන දසුන් ගිහින් ඒ බිස්නස් එක කරද්දි කොහොමද තාත්තන්ඩේට වහකන්න තමයි වෙන්නේ අන්තිමට මේ කඩේට සුළුපටු පාඩුවක් නෙවෙයි යන්නේ තාත්තට අන්තිමට ප්‍රෙෂර් එක වැඩි වෙලා තමයි නවතින්නේ පුතාට හාට් ඇටැක් එක අම්මේ වන්න අතුර මිතුර වෙලා මොකක්
Dasunu ini yang gak ya hitawat bela aja. Aku bandingin aja lah baru patuan aku bala. Mi? Yang, tapi yang balan dia aku ini. Mang itu yang bapak yang honda main alu akhir. Mana ada bapak kian? Kian ni? Ocehre perasaan tiada lagi na tayi mang yang wahang kerek kian ni. Mama halu ku salikari ik nan nemi. Hebat matu pulu ang widi itu matu udah uak keran nanti bu na. Mang kaya beti na bapak mang yang asalnya kamu kartuat kian. Asalnya kamu wahang kerana kian ni, api tawa asalnya mana kian ni kesakuni? Hati itu nama mau akal jobnya aku agan. Api dengen atom itu ini kamu qualification. Eit balap mama, mungkin pocket money buat thoya agan mama jobnya ke kerana? Padat mau akal jobnya aku ada di pangku bang. Hebat laga kerana ini, di kah kaya tak? Aiyi. Ateri kila mana akal lawat gamai undar naya ni ba? Hendu jobbe kakar naya kila apa gamai teni puluan? Hendu me alu awi dia ter mandai akiu tu me tarahave nol. Mukal? Boru udar cakam hendu naya sakuni. Eking api tu lebi nanti nade val magaheri nol. Ani teka tamai minisudia pahat awi dia ter balan purudue nol. Ani bang, matu me bana weda naya bang. Mana muka kau rejo? Baik kau la di bangko. Membuat orang itu mahaan puluan. Nara kau dek dek unu keragat tu. Ni kami orang geri di mahaan mama. Honda ta hiti. Kamu angge me dayak tarang kisi me dayak watin naya sakuni. Dembalan, panti anti me aweccha vihanga. Ada kami minna salli kare ayah. Ane me, matu vihanga agen kian ane papa. Oka yoka kita ta hiti vele vele na tu. मैंने ये पैर तो साल लिया था क्या वही क्या लखाऊ दोगों को गाना गाने Sati ekor negatif. Mak segera ni mesti lewe. Ting batik kan gigi. Mak segera kan sali nanti hingga sati ekor negatif. Kat tu naya apa hujan negang kageng, mak tata marok kat keragangan lebihan naya me. Tawasin tawas. Ina tatten ang icro hondo na. Sa kunita na sawa karigyot, may tiyan na karadra tigap kariya duwi. Hila may atat muna karumya paladila de mandan na. Atte gahan atte gahan na wedi anti mamuod de gasila yano na. Pero ida interview ay kadi giani ido, ay kadi magduguni. Ay kati ti may na dawagi matamay. Pasti dah nak lewat nak kyu bor. Sakun ini ke indriya bala. Yang teriakat dah andevi. Balapan telat kisim dia karian neh ni. Ani mandam me. Kadehiri ne mono akaran me dekira.
මහන් තත්තකම්. තාත්තේ සඳන උනට පාමසෙන් ගන්න තිබු බෙහෙත් තුනක්. පුතාට කවුද දුන්නේ? මං කිව්වේ සඳන උනා නිරංජන උනා යනකොට මං ඒගොල්ලෝ වෑන් එකේ දාගෙන ආවා. ඕක වෑන් එකේ වැටලා තිබුණා. දෙය මිනිස්සු බෙහෙත් ටික ගන්න කොහොමද? ලෝකෙට පරකාසි වගේ හිටියට ඉස්සල වගේ දැයි මිනිස්සු කලෙලියක් නැහැ. පෙන්නන්න නැතුණාට සෑහන් ප්‍රසතෝගයක ඉන්නේ. මං හිතුවා ඒගොල්ලන්ට බෙහෙත් ටික අරන් දෙන්න කියලා තාත්තේ. බෙහෙත් ටික අරන් දෙන එක නම් හොඳයි. ඒත් මේ ඒත් කියලා නැවතුවේ. මේ මිනිස්සු ති මොන වගේ හිතයිද දන්නේ නැහැ. ඒක නම් ඇත්ත තමයි. අපි ඒගොල්ලන්ගේ කටවල හැටි දන්නවනේ. කමක් නැහැ. මම මේ බෙහෙත් ටික අරන් දෙන්නේ බොහොම පිරිසිදු චේතනාවෙන්. කමන්නේ පුතේ. බෙහෙත් ටික ගන්න. මොන වුණත් අරන් දෙන්න. යාලු හම්බෙන්නවද? නැතු ඉති. කොහොමද තොරතුරු? සාමාන්‍ය විදිහට ඉන්නවා ඉති. දැන් විහඟට හරි ජයයි නේද? ගමම කතා වෙන්නේ ඒ ගැන. මං ගැන කතා වෙනව? ඒ මොනවද? ඔයාගේ දක්ෂතාව ගැන තමයි ඉති. හැම අම්මා තාත්තා කෙනෙක්ම කියන්නේ කොල්ලන්ට ඔයා දිහා බලලා හැදෙන්න කියලා. ඇත්තටම? මාව එච්චර වටිනවද? මේ ඒක නෙමෙයි. මට පොඩි දොක් කරනවද? මොකද්ද? ඔයාගේ යාළුවගේ අම්මයි ආච්චි පාර යනකොට මම වෑන් එකේ දාගෙන ගියා. වෑන් එකේ තිබිලා බෙහෙත් තුනක් හම්බුණා. මේ බෙහෙත් ටික. වැටිලා තිබ්බ තුණ්ඩුවක බෙහෙත්? ඔක මාසෙකට ලියලා තිබ්බේ. හැබැයි අරන් තියෙන සතියකට. එයාලට දැන් හරියට අගහිඟකම් විහඟ. මට තේරුණා ඒක. ඒකම මම හිතාගත්ත ඔය බෙහෙත් ටික අරන් දෙන්න කියලා. ඔයා ඕක වාදින විදිහට දෙන්න. හැබැයි මන් දුන්න කියලා නම් කියන්න එපා. හරිද? ඔයා කියන්න ඔයා ඒගිය වෙලාවේ ආච්චිගේ කාමරේ තිබිලා බෙහෙත් තුණ්ඩු හම්බුණා කියලා. ඔයාගේ හිත හොඳින්ද තමයි ඔයාට හරියන්නේ විහඟ. මම වර්ණනා කරලා බොහොම ස්තුතියි. මං ගිහිල්ලා එන්න. ඔයා වරද්දන්ට තෝ බෙහෙත් ටික දෙන්න. හා හොඳයි. පරිස්සමෙන් එන. වත්තෙන් මට බෑ. ඇයි? මේක ඔයාලගේ ගෙදර. ඒ වුණාට මට බෑ. අනේ කොල්ලෝ. ඔය පොල් කටු ටික පැත්තකින් දාලා මට අර ගහෙන් කොස් ගෙඩියක් අරලා දියන්කෝ. ඒක නම් කරන්න බෑ. තාත්තා බනි. ඇයි? තාත්තා කියලා දෙන්නේ ගස් නගින්න එපා කියලා. මේ තාත්තා බෝ හුරතලේට හදලා රජ පැටි එක් කරන්න හිතාගෙන ඉන්නේ. මේ ඔය හුරතලේ නවත්තලා ගහකට නැගලා
ගස්කෙඩියක් කඩන් කාලා හරි ජීවත් වෙන පුරුදු වියන්. විහඟ විහඟ මෙහෙනවා. මහන් තත්තකම් විහඟ උඹලගේ තාත්තලුදින් බිස්නස් එකක් පටන් අරන්ලු නේද මට හන්දි කඩේලා හිදී ආරංචි උනේ අපිට කිව්වේ නැත්තේ අපි ඉරිසියා කරයි කියලා හිතලා වෙන්න ඇති අම්ම දන්නවද මේගොල්ලෝ අරතින් මේ ක්‍රියේටිව් සර්විස් එකක් පටන් අරන් නමද ආනන්ද කේටස්ද නැත්තම් මේ විහඟ කේටස්ද නමක් නැ බත් පාර්සල් හදලා කඩවල් වලට දෙන්න යන්නේ බත් පාර්සලෙන් පටන් අරගෙන තමයි තව තව එහාට යන්නේ ඒක වෙන්නේ නැති කොස් ගහට නැගලා ගෙඩියක් කඩලා දෙන්න කිව්වම බෑ කිව්වේ කොස් ගහට නැගලා ගෙඩියක් කඩන්න බෑ කිව්වෝ ඔව් ගහට නැගලා කොස් ගෙඩියක් කඩලා දෙන්න කිව්වම තාත්තා ගස් නැගින්න එපයි කියලා තිනවා ඉතින් ලොකු ලොකු බිස්නස් කාර්යෝනි ගහට නැගලා කුස් කෙඩියක් කරලා දෙන්නක මේගොල්ලන්ට මදි පුංචිකමක් වෙන්න ඇති මේ අපිට ගහකට නැග ගන්න කොල්ලෙක් හොයා ගන්න පුළුවන් උඹ අය මේ පැත්ත බලා තින්න ඕනේ තේරුණාද පලයන්ද පලයන් ඉතින් දැන් බිස්නස් උත් තියෙන එකේ නරකද ගෙදර වැට කවුරුද හොයාගත්තේ එමු කොට තාත්ති මට පුළුවන් අපි දෙන්නක වැඩ ටික කරන්න ආ මට බැංකුවේද නිලන්ති හම්බුණා දැන් ඉස්සර වගේ සරු නෑ වගේ නිලන්ති අන්ට නිසා තමයි අපේ බත් බිස්නස් එක ඉදියාප බිස්නස් එක නැති වුණේ අපේ බිස්නස් එක නැති කරලා යාට ඒක හරියට කරගන්න බැරි වුණානේ ජීවිතේ තරංගයක් කියලා හිතන මිනිස්සුන්ට ඕම් වෙනවා පුතේ එදා අපේ කැම බිස්නස් එක වැටෙනකොට තාත්තා මාව ධෛර්යමත් කරේ නැත්තම් මං අතටත් වැටිලා තාත්තේ අපි එක තැනකින් වැටෙනකොට තව තැනකින් නැගිටින්න ඕනේ හලෝ සංජන ඔ ඔව් ආ හරි හරි රංජි අම්මේ නිරංජි නිරංජි අම්මේ සකුණිට කෝල් කරාද සංජාන කෝල් කරනවා අම්මේ බිසීද බෝඩ් මීටින් එකවත්ද දන්නේ නැහැ අනේ නිරංජි වෙහිකල් එකක් හරියවයිනේ
හිඳකු මම බලන්න. සංජානා! සකුණිට කෝල් කරාද? හා. හා එහෙම හොඳයි. හා හරි. සංජානා! සකුණිට කෝල් කරාද? දැන් වාහනේ එනවා කිව්වා. සකුණිත් එනවා කිව්වද? කොහට දැන් අපි යන්නේ? ප්‍රයිවට් හොස්පිටල් එකක් නම් හොඳයි. අම්මා කැමති නෑ ඔය ආණ්ඩු ඉස්පිරිතාල වලට යන්න. ප්‍රයිවට් හොස්පිටල් එකකට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් ගත්තා කිව්වා. අන්තිමට මගේ දුවට හරි ගියා. දැන් ඉතින් අපේ පවුලම ගොඩ. මට සමා වෙන්න ආන්ටි. මම මෙච්චර දවසක් මේ බොරුව කළේ සකුණි මට කිව්ව හන්දා. බොරුව? මොකද බොරුව? සකුණි ප්‍රයිවට් කම්පැනි එකක ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් නෙමෙයි. එයා වැඩ කරන්නේ ගාමන්ට් එක. මොකක්? එතකොට දැන් වාහනයක් එනවා කිව්වේ? ඒ සකුණි නෙමෙයි. මෙච්චර කල් ආච්චිට බෙහෙත් තරම් දුන්නු කෙනා. බෙහෙත් තරම් දුන්න ඔයා නෙමෙයිද? නෑ. මමත් වැඩ කරන්නේ කමියුනිකේෂන් එකනේ. එතකොට කවුද අපිට උදව් කරේ? මේ ලෝකෙ මිනිස්සුන්ට උදව් කරන ඒ වගේ පින්වන්ත අයත් ඉන්නවා. Thank you.